அத்தீத்த வாரி உருமையே நூத்தன சைப முத்ராவ திய கெட பகான මහත්තයෝ, දැන් අපි ඔය හැම තැනම ඇවිද ඇවිදිද්දී වතුර තිවිරිච්ච ජලාස වගේ මහ ඇල මහ වැව්මේ ඔක්කොම කතා කරන්නේ. අපි මේ දැන් ඇවිලා ඉන්නේ නිකම් නිකම් මේ පිට්ටනියකට වේලිච්ච කිසිම දෙයක් නැති නිකම් නිකම් හිස් පිට්ටනියක්. මේකේ අපිතුමු දැන් වහින කාලේ වතුර පිරිනවගේ ඒත් වතුර පිරෙන නිකම් නිකම් මේ විසිරිච්ච නිකම් වැවක් හැටියට ගැඹුරක් හෝ එහෙම නැති නිකම් විසිරිච්ච ප්‍රදේශයකනේ. ඉතින් මේකේ ඇති පල ප්‍රයෝජනේ මොකද්ද? මේක කෝ මේක මේ වැවකාංග කතා කරලා අපි මේ තෙක්කත් ඒ මොකක්වත් මේකේ නෑනේ. නිකම්ම නිකම් පිටියක් වගේ. ඔව්. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි නෑ කියපේක හරි. මේක නිකම් පිටියක් වගේ තමයි. හැබැයි වහිනකොට මේක පිරෙනවා ආපහු වේලිලා යනවා. දැන් හැබැයි ඉස්සර මේ වැව ওই විදිහට නෙවෙයි තිබුණේ. ලස්සන රූපයක් තිබෙනවා මෙතන. දැන් මේකේ බලන්න මේ හරියෙන් පොඩි බෑවුමකින් ඇවිල්ලා එක දිගටම ඒක තියෙනවා පිටිය වගේ. ඉස්සර එහෙම නෙවෙයි තිබුණේ. අර අර මඩ කළුව කියලා හොරවුව ළඟ තියෙන කොටස ගැඹුරයි. ඒ වගේම ගැඹුරු කොටසක් මේ හරියට එනකන් තියෙනවා. ඊට පස්සේ තමයි තාවුල තියෙන්නේ. ඊට පස්සේ තමයි වාන් ගිල්ම තියෙන්නේ. දැන් ඒ ජ්‍යාමිතිය මෙතන නෑනේ. ජ්‍යාමිතිය නැති වුණාම මොකද වෙන්නේ? මේක ඔක්කොම මහ නොගැඹුරු අර පීරිසිකට වතුර දැම්මා වගේ තිබෙනවා. ඒක වාස්පෙලා යනවා. ඒකනේ වෙන්නේ. ඔව්. දැන් මේකේ ප්‍රදේශය වැඩි වෙනකොට එක පැත්තකින් වාස්ප වෙනවා, අනිත් පැත්තෙන් පහළට උරා ගන්නවා. ඉතින් කොහො මේ වැවේ වතුර නැහැ නේ තුනි. රඳා පවතින්නේ නැහැ නේ. රඳා පවතින්නේ නැහැ. ඒ නිසා අපි එක දෙයක් කරන්න ඕන. මේක ආපහු අර පීරිසියක් වගේ තියෙන මේ වැව අපි මේ කෝප් එකට වගේ දාගන්න ඕන. තව ඉතින් කියනවනේ මේකේ ජ්‍යාමිතිය වෙනස් කරන්න ඕන. ඔය ජ්‍යාමිතිය වෙනස් කරනවා කියන්නේ හුඟක් අය කියනවා රොන් මඩ අයින් කරන්න ඕන කියලා. මේකේ රොන් මඩ ඔය ඇවිල්ලා තියෙන ඔක්කොම අයින් කරන්න ගියොත් අපිට හිතා ගන්න බැරි තරම් වියදමක් යනවා. ඒ හින්දා අපි කරන්නේ අර වතුර ඔක්කොම මේ ළඟට ගෙන්නගෙන මේ ළඟ හරිය ටිකක් ගැඹුරු කරලා ඒ හරිය වතුර ඉතුරු කරගන්න. දැන් මේ පසට මොකද කරන්නේ? මේ පස තට්ටු තට්ටු තියෙන්නේ. මේ පසේ තියෙනවා සමහර තැන්වල මඩ, සමහර තැන්වල වැලි, සමහර තැන්වල මැටි. ඒ වගේ එක එක ස්තර තියෙනවා. හැබැයි අන්තිමටම තියෙනවා සමහර වැව්වල තියෙන වැලි තට්ටුවක් තිබිලා ඊට පස්සේ පරණම පරණ වැව් පතුල පේන්න පටන් ගන්නවා. හුඟක් තැම්වල රොන් මඩ අයින් කරනට කරන වැරැද්දක් තමයි ඕක ඔක්කොම හාරනවා. හාරපු ගම මොකද වෙන්නේ? අර වැලි තට්ටුවත් එක්ක ඔක්කොම වතුර බහිනවා. ඒ නිසා කවදාවත් කිසිම වෙලාවක අර මැටි තට්ටුවක් තියෙන එක සෙන්ටිමීටර් 30ක්වත් ඉතුරු කරලා තමයි ඉතිරි හරිය අයින් කරන්න. දැන් එහෙම අයින් කරපු ඒවා අපිට ගිහිල්ලා ගොඩ ගහන්නත් පුළුවන් උඩ. එහෙම නැත්තම් කාට හරි කියන්න පුළුවන් මේ මොනවා හරි යන්ත්‍ර සූත්‍ර දාලා ප්‍රවාහනය කරන්න කියලා වෙන තැනකට. මොකද දන්නවද මේකේ උදුම පෝෂණ ගුණයක් තියෙන පසක් නේ. කාබනික ද්‍රව්‍ය මේකේ තියෙනවා 100%ට 9ක් විතර. දැන් ওই මහා කැලේක කාබනික ද්‍රව්‍ය තියෙන 100%ක්මාරයි. බලන්න 100%ට 9ක් තියෙනවා කිව්වම. ඉතින් ඒ තරම් පෝෂණය අධික පසක් තමයි අපි මේ තියාගෙන ඉන්නේ. එක පැත්තකින් වතුර නැහැ, අනිත් පැත්තෙන් මේ පස හරි හොඳයි. ඒ නිසා අපි කියනවා මේකේ කොටසක් අයින් කරන්න. අපි කියන්නේ ආංශික රොන් මඩ හරණය කියලා. මේ ආංශික රොන් මඩ හරණයට මුලින්ම කරන්න ඕන මේකේ මේ ගැඹුර ගැන අවබෝධයක් ගන්න සමීක්ෂණයක් කරන්න ඕන. සමීක්ෂණයක් කරලා ඒකේ සිතියමක් අඳින්න ඕන. ඔය සිතියම් දැකලා තියෙනවනේ අර සමෝච්ච රේඛා සිතියම්.
ඒ සිතියම උඩින් තව සිතියමක් අඳිනවා අර යට තියෙන සෙන්ටිමීටර 30 කට්ටට තියෙන ගැඹුර අරගෙන තව සිතියමක් දාන ඒක උඩින් දැම්මාම අපිට එනවා මේ සමෝච්ච රේඛාවල වෙනසක් අන්න ඒ වෙනස තමයි අපි කපලා අයින් කරන්න ඕන පැහැදිලි නේද ඒක ඉතින් ඒ කොටස අයින් කරනකොට ඒ අයින් කරන කෑල්ල අපි වෙන් කරගන්න ඇත්තට දුර යන්නේ නැහැ පොඩි කොටසක් අයින් කරගන්න දැන් ඕකේ වියදම ඒත් තියනවානේ නේද ඔව්නේ ඔව් ඒක ප්‍රවාහණය කරන්න ඇත්තට ප්‍රවාහණය කරන්න ගියත් වියදම වැඩි අපි කරන්නේ ඒක ගිහිල්ලා ගොඩ ගන්න තැන් තැන්වල මේකෙන් ටිකක් සමහර වෙලාවට වැස්සත් එක්ක දියවි හැබැයි දිය නොවෙන්න අර වටේට අගලක් වගේ කපලා ඒ ගොඩ ගහලා ඒ ගොඩ දවස් ගාණක් ඇතුළත මේ තනකොළ ආපහු එනවා අපිට කරන්න තියෙන්නේ ඒකෙනුත් ප්‍රයෝජන ගන්න පුළුවන් ඒව කුරුළු දූපත් වගේ යම් යම් දේවල් හදලා මේක මේ සංචාරක කර්මාන්තයේ ආකර්ෂණයක් වෙනවා මේ වැව හිතලා බලන්න මේ පිටියේ අරතරන් ලස්සන පරාදීසයක් කුරුළු පරාදීසයක් වුණාට පස්සේ තියෙන ලස්සන ඒක කියන්න තමයි මම එක්කන් ආවේ බොහොම අපූර්ව අපේ මහත්තයෝ ඒ කියන්නේ මේ මුඩු බිමක් වගේ තියෙන මේ පිට්ටනියෙන් අපිට ලොකෝ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අපි බලමුද අර ඉතුරු ටිකත් පොඩ්ඩක් අහඩ ගිහිල්ලා හරි දැන් මෙදානේ ඔන්නේ නැහැ මෙන්න මේ වගේ එකක් කලාතුරකින් අපිට බලන්න හම්බෙන්නේ මොකද මේ පොළොව යට තියෙන හැටිනේ මේ උඩට ලස්සනට මෙහෙම තිබුණාට මේක ඇතුලේ බොහෝ දේවල් සිද්ධ වෙනවා එකක් තමයි මේ යකඩ වර්ග අයන වර්ග ඔක්සිකරණේ ඔක්සිහරණේ කියලා දෙකක් වෙනවා මේ හරියේ මේ උඩ තියෙන හරියේ ඔක්සිකරණේ වෙලා අර මලකඩ වගේ හැදෙනවා හැබැයි පහළට යනකොට පහළද එහෙම වෙන්නේ නැහැනේ පහළ බලන්න පහළේ දුඹුරු පාට නැහැ අලු පාටක් තියෙන්නේ අන්න හරි අලු පාටක් තියෙන්නේ ඒ කියන්නේ ඒ හරියට වාතය ඇතුල් වෙන්නෙත් නැහැ ඒ නිසා ඔක්සිහරණ තත්ත්වයක තමයි තියෙන්නේ මෙන්න මේ තට්ටු දෙක හරියට අඳුර ගන්න ඕන මේකේ වැලි පෙනෙන්නේ නැහැ ඔව් වැලි පෙනෙන්නේ මැටි ගතියක් නේ තියෙන්නේ ඔව් මැටි ගතියක් නේ තියෙන්නේ මැටි ඔය ක්ලේ සිල්ට් කියන වර්ග දෙක තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ එතකොට මේකේ මේ තට්ටු අඳුනගෙන අවසානයේදී අපිට අහුවෙනවා ඉස්සර මේ වැව හදන්න ඉස්සෙල්ලා තිබුණු මතුපිට ඒ මතුපිටේ ඉඳලා සෙන්ටිමීටර් 30ක් විතර ඉඩ තියලා ඊට වඩා යටට හොඳ නෑ හාරන්න හොඳ නෑ ඒක හාරන්න ඉවත් කරන්න ඕනේ සෙන්ටිමීටර් 30ක් විතර ඊට උඩින් ඒක ඊළඟට අනිත් එක තමයි අර මම ඉස්සෙල්ලත් කියපේක දැන් මේකේ මේ සමෝච්ච රේඛා සිතියම ඇඳලා යට ඔය තියෙන ගැඹුරට තියෙන එකේ සමෝච්චයත් ඇඳලා ඔය දෙකේ වෙනස අරගෙන ඒකෙන් තමයි අපි ගණනය කරන්න කොච්චර අවසාදන ප්‍රමාණයක් අයින් කරන්න හැබැයි ඒකත් මේ අපි ඉන්න හරියට එහා යන්න හොඳ නැහැ මේකට අපි කියන්නේ ආංශික රොන්නම් මඩහරණ ක්‍රමවේදය කියලා ඉතින් අපි ඒක මේගොල්ලන් කරන්න කියන්නේ